ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද පෙබරවාරි මාසයේ 21 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. දෙවියන් වහන්සේගේ දරුවනි, අද ජීවනයේ කෑම ගීතාවලිය 51 12 වෙනි වගන්තියෙන් මන්නා හැටියට ඔබට ජීවනයේ කෑම හැටියට දෙවියන් වහන්සේගේ පොරොන්දුව හැටියට උන්වහන්සේ අද ගෙන එනවා. අපේ තේමාව තමයි දෙවියන් වහන්සේගේ බලය වන ශුද්ධ වූ ආත්මයන් වහන්සේගෙන් පිරිලා ඒ උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරගෙන ඒ දෙක මිශ්‍ර කරගෙන ඇදහිල්ලෙන් මිශ්‍ර කරගෙන අපේ ජීවිත බලවත් ජීවිත බවට පත් කරගන්න එකයි. බයිබලයේ සඳහන් වෙනවා ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව නිදහස් ආත්මයකින් මා දැරුව මැනව කියලා. දෙවියන් වහන්සේගේ මේ නිදහස් ආත්මය ඔබ තුල තියෙන බව විශ්වාස කරන්න. විශ්වාස කරන්න මේ ආත්මය නිදහස් ආත්මයක් කියලා. ඒ කියන්නේ ඔබට නිදහස්කම දී තිබෙනවා. ඔබට වහල්කමක් නැහැ. ඔබට තියෙන නිදහස්කම. එතන බයිබලයේ කියන විදිහට මේ නිදහස්කම ලැබුණාම නැත්නම් මේ ආත්මය ලැබුණාම ඒ ආත්මයට ඔබ ස්වාමින් වහන්සේ කරපුවාම ඒ ආත්මය ඔබට නිදහස දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ආත්මය තමයි ඔබට කියන්නේ ස්වාමිනී ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දෙන්න. මගේ ප්‍රශ්න එනකොට ප්‍රශ්න උග්‍ර වෙනකොට මගේ ගැළවීමේ ප්‍රීතිය ගිලිහි ගියා වගේ මට දැනෙනවා. නමුත් මගේ ගැළවීමේ ප්‍රීතිය ඔබ තමයි මට දෙන්නේ. ඔබ තමයි මට ඒක ස්ථිර කරන්නේ. ඔබ තමයි මාව පුරවන්නේ. ඔබ තමයි මට නිදහස දෙන්නේ. ඒ නිසා නිදහසේ ආත්මය ඔබ වහන්සේ මට මේ ගැළවීමේ ප්‍රීතිය නැවත දුන මැනව කියා ඔබට කියන්න පුළුවන් ශක්තියක් දෙවියන් වහන්සේ ඔබ තුලට දානය කරනවා. එතකොට මේ ආත්මයන් වහන්සේට කියන තව නමක් තමයි නිදහස් ආත්මය. මේ නිදහස් ආත්මය දුන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ පිළිගත් නිසා ඒ ගැළවීම ලබද්දී ඒ ආත්මය නැත්නම් නිදහස් ආත්මය නැත්නම් සුද්ධ වූ ආත්මයන් වහන්සේ නැත්නම් දිව්‍යන් වහන්සේගේ බලය ඔබ තුළට පැමිණිලා ඔබගේ ජීවිතය වෙනස් කරමින් ඔබගේ ඒ අලුත් ස්වභාවයෙන් ජීවත් වෙන්න ඔබට උදව් කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් ඔබ පුරෝමින් දෙවියන් වහන්සේගේ බලය ඔබට පුරවමින් දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව් ඔබට දෙමින් ඔබව ශක්තිමත් කරමින් ඉන්නේ මෙන්න මේ නිදහසේ ආත්මයන් වහන්සේයි. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.